අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න ජේපමෝ channel එකත් එක්ක අද ඔයාලා මං හිතන්නේ ගොඩක් දන්නේ නැති කෙනෙක් field එකේ අවුරුදු ගාණක් මෙහෙවරක් කරපු නමුත් කතා බහකට ලක්ුන් නැති පුද්ගලෙක් තමයි අපි එක්කන් ආවේ. ඉතින් මේ වැඩසටහනට. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ ගන්නේ නැහැ කතා කරන්න. මොකද මේ අපි කතා කරොත් එතුමාට කතා කරගන්න වෙලාවක් නැති වෙන නිසා අපි දෙහිනේ කියලා program එක පටන් ගන්නවා. අයිබෝන් අයි. අයිබෝන් ජොට්. I think මට දැනගන්න ඕනේ දැන් මම දන්නවා අයියා හොඳටම කවුද කියලා. නිහඬ සේවයක් කරපු පුද්ගලයෙක් තමයි නම කිව්ව ජනා. ඉතින් ජනා අයියා කියන්නකෝ ඉතින් මේ පරිසරය කොහෙද? ඔයාගේ නම මොකද්ද? ඔයාගේ වුණ සේවය කොහොමද උනේ කියලා. හැමෝටම අයිබෝන්. මම සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ඔක්ටෝපෑඩ් වාදනය කරන්නේ. අජිත් විතානික ප්‍රමුඛ සීදුව සකුරා සංගීත කණ්ඩායමේ. මේ ඉන්නේ අපි මාකොළ. මාකොළ කිරිබජ්ගොඩ මාකොළ පහු කරන් ඇවිල්ලා මීගහවත්ත කියන ප්‍රදේශේ. අයියා ගෙදර. ඔව් මගේ නිවහනේ. ඉතින් මේ මේ පුංචි කාලේ හැදුණු පරිසරයද මේ? මීට කිලෝමීටර් 3කට විතර එහෙන් තමයි මේ මගේ මහගෙවල් තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා දැන් පදිංචිල අවුරුදු 4ක් විතර වෙනවා. පොඩි අවුරුදු 3න් වගේ තමයි මෙහෙට ආවේ. එතකොට පාසල කටයුතු එහෙම කොහොම සිද්ධ වුණේ? පාසල මෙතන ඉඳලා කිලෝමීටර් 4ක් විතර එහෙන් තියෙන්නේ. දරණගම මධ්‍ය මහාවිද්‍යාලය තමයි මගේ පාසල. ඉතින් ඒ කාලේ ඉඳලම දැන් මේ ඔක්ටෝපෑඩ් වාදනයට දක්ෂයිද නැත්නම් කොහොමද ඔක්ටෝපෑඩ් සා ඔය කියන්නේ වාද්‍ය භාණ්ඩේ කොහොම තෝරා ගැනීමක් වුණේ? හා ඒක ටිකක් දිග කතාවක්. ඉස්සෙල්ලාම ඩ්‍රම්ස් වාදනය තමයි කරේ. ඊට පස්සේ මම ඩ්‍රම්ස් වාදනය කරගෙනදී මගේ යාළුවෙකුට ඩ්‍රම කෙනෙක් ඕනේ කියලා මේ මම ගියා ඒ කෙනාලා අර එක්කගෙන. ඒ යාළුවා මගේ ලාල් ලිතානගේ සන්ෂයින් නායකතුමා. එයා මගේ හොඳ හිතවතෙක්. බෑන්ඩ් එකට මම යන්න කලින් ඒ එක්කගෙන ගියාම මේ ඩ්‍රම තෝරද්දී ඒ වෙලාවේ පෑඩ් ගහන්න කෙනා හිටියේ නැහැ. ඒ වෙලාවේ මට පොඩි සපෝට් එකක් දෙන්න වුණා. ඒගොල්ලෝ ඒ වෙලේ තීරණය කරා ඩ්‍රම්ස් වාදනයට ඒ මම එක්කන් ගිය යාළුවා ගන්නෙ නැහැ. මම ඔක්ටෝපෑඩ් ගහන්න දාගත්තු පොයි කියලා මට කතා කරා. එතකොට දැන් ඔය දේවල් සිදු වෙන්නේ ඔක්කොම පාසල් කටයුතු අවසාන වෙනවත් එක්කද? ඔව් ඒ අවසාන වෙලා මම කියන්නේ මේ 2010 වගේ. 2010 නැත කන්නේ. ඔව් 2010 වසරේ. ඊට කලින් මම නැටුම් කරේ කියන්නේ. ඔව් බෙර සම්බන්ධ ඒවා තමයි කරේ. බෙර ඔක්කොම ජාති ටික ඉගෙනගෙන ඒක හිටියේ. නමුත් මේ පැත්තට නැඹුරු වෙන්න අදහසක් තිබුණේ නැහැ. ඩ්‍රම්ස් වාදකෙක් වශයෙන් කාලයක් අවුරුදු එකහමාරක් දෙකක් විතර වගේ ප්ලේ කර කර ඉඳි තමයි මේක වුණේ. ඉතින් ඔක්ටෝපෑඩ් ගහන්න ඊට පස්සේ සන්ෂයින් සංගීත කණ්ඩායමට ආරාධනය කරා ලාල් අයියා. ඒකේ අවුරුද්දක් විතර වගේ ප්ලේ කරගෙන යනකොට තමයි අජිත් අයියා කතා කරේ මට ප්ලේ කරන්න. ඉතින් ඒ හරහා ඊට පස්සේ දැන් අදට අද වෙනකුණුත් ප්ලේ කරනවා. දැන් වසර 17ක් වෙනවා සංගීත කණ්ඩායමේ ඉඳලා. ඉතින් දැන් පාසල් අවදී අපි කතා කරත් එහෙම සුන්දර මතක සටහන් එහෙම නැද්ද? ඉතින් පාසල් අවදි සුන්දරයි කියන්නේ ගොඩක් අපි දුප්පත්. ඉතින් අපි අමාරුකම් මැද තමයි හැමදාම ගියේ. ගෙදරින් කිසිම සහයෝගයක් මියුසික් වලට නම් හම්බුනේ නැහැ. තාත්තා රජයේ සේවකේ. ඉතින් ඒගොල්ලෝ බැලුවේ කොහොම හරි හොඳ අධ්‍යාපනයකට. මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මමයි අයියයි නියුණු නංගි කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ නංගි මල්ලිත් නියුණු. ඒගොල්ලෝ හොඳ රැකියාවල මේ වෙනකොට නිරත වෙලා ඉන්නවා. ඉතින් එයා තාත්තා බැලුවෙත් ඉතින් හැමෝම එකම තනකට ගන්න. ඉතින් මගේ ආසාව තිබුණේ මේකට එන්න තමයි. ඉතින් ඒ ආසාව ඉෂ්ට වුණා. අද හොඳ තැනක ඉන්නවා කියලා හිතනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ජීවිතයේ දුක්ඛම් කටළු මැද්ද තමයි මේ හැම ගායන ශිල්පියෙක්ම වාදන ශිල්පියෙක්ම තමන්ගේ ජීවිත ගමන ආරම්භ කරන්නේ. ඉතින් ජනා අයියේ දැන් ගොඩක් දුක් වින්දා කියලා කිව්වා ජීවිතේ. ජීවිතේ ආව ගමන දුක් වින්දා. ඉතින් මට කියන්නකෝ පෞල් ආභාෂය ගත්තොත් يعني අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරයන්ගෙන් يعني කලාවට ලැබිකමක් තිබ්බද? නෑ කිසිම කලාවට ලැබිකමක් තිබුණේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ කොටින්ම කැමති වුණේ නෑ මේ වැඩේට. ඉස්සර අපේ තිබුණු රූඩි කැසට් එකක් දාගෙන ප්‍රැක්ටිස් කරත් ඒකේ මේන් ස්විච් එක ඕෆ් කරනවා තාත්තායි කාලේ. ඒ කියන්නේ ඇත්තටම අකමැති. මොකද මේක අර ඒ කාලේ තිබුණේ මේකෙන් කිසිම හම්බ කරන්න බෑ කියන මතේනේ. ඔව් ඒ කියන්නේ ඉස්සර මියුසික් කරපු ප්ලේයර්ස්ලා බීලා එහෙම තැන් තැන් වල එහෙම නෙ තිබුණේ. ඉතින් අපේ එහෙම රටාවක් දැන් නැහැ. අපි හරි පිළිවෙලට ලස්සන රජිත් අය මැනේජ් කරගෙන යනවා මේක. ඉතින් මේ ඒගොල්ලෝ බය වුණා අපිත් නොමකටයි කියලා. ඒක වෙන මොකකටද නෙමෙයි. ඒ කියන්නේ හැම දෙමාපියෙක්ගෙම තියෙන ඉතින් ඒක ආදරේ එක නේද? ඒ කියන්නේ තමන්ගේ දරුවා හොඳ මාර්ගයකට යවන්න තමයි සියලුම දෙමාපියන් උත්සාහ කරන්නේ. ඔව් ඒක නිසා වැරදක් කියන්නත් බෑ. බෑ බෑ කිසිම වැරදක් නැහැ. නමුත් අද ඒගොල්ලෝ ගොඩක් මං ඉන්න තැන සතුටු වෙනවා. මම කරන දේවල් දිහා බලාගෙන ඒගොල්ලෝ හරි ආසාවෙන් ඉන්නේ. දැන් පවුලම ගොඩක් වෙලාවට මගෙන් තමයි හැම දෙයක්ම කරගන්නේ. ඒ කියන්නේ
හැමද මහන්නේ සමාජටක මමන කියලා ඉතිං ඒ වනිසාපලි සතුරු ඉතින් ඇත්තර මහන්සේ ගැන අපි සතුරයවා ඉතින් හෙම දුක්කම් කරලු මැද්ද ඉතින් හෙම ගමනක් ගිය ගැන ඉතින් ජනාය මට තියෙන ප්‍රශ්නයක් තමයි මම සහ අපේ පිරිස අතර ඉන්න ඉගැන් අපේ වටපිටාව තියෙන එකක් තමයි ඇයි මේ නිහඬ සේවයක් කරේ ඇයි ඔයාලට ඉස්සරහට එන්න පාර අවස්ථාව නොලැබුණේ මේ අවුරුදු 17ක් සංගීත කණ්ඩායමේ වාදනය කරලා දක්ෂතා පාලා නමුත් කතා මේ මම මේ චරිතය කියලා කතා කරන්න අවස්ථාවක් වටපිටාවෙන් හැදුන්නේ නැහැ ඒක මට පොඩ්ඩක් ඒක දැනගන්න ඇයි එහෙම වෙන්නේ කියලා ඒක මෙහෙමයි ඩූඩ් දැන් මම බෑන්ඩ් එකට එනකොට ප්ලේ කර කර හිටියේ ඉන්දික වීරරත්නය තමයි ඔක්ටෝපැඩිස් ඉතින් මම එතෙන්ට එනකොට මම එළියේ හිටියේ මෙහෙම නෙමෙයි මටම කියලා එකක් හදාගෙන හිටියා මම මේ බෑන්ඩ් එකට එනකොට ඒ අර කෙටි කාලය තුළ මම එකක් හදාගත්ත ඔක්ටෝපැඩ් ගහන්න නම් කෙටි කාලයක් ඇලුන ඒතකොට ඒක දැකලා තමයි අජිත් අයියා මට ආරාධනා කරේ ඉතින් එතකොට මම ඇතුළට ආහ එනකොට ඇතුළට එනකොට බෑන්ඩ් එකේ ප්‍රබල සමාජිකයෝ ඉන්නවනේ ඒ ඔක්ටෝපැඩිස් තමයි ඩ්‍රම්ස් ගහන්න ගත්තේ එතකොට එයාට ඕන විදිහට තමයි මම හැසිරෙන්න ඕනේ අපි ඕන ආයතනයකට ගියාම අපි ඒ ආයතනයේ හැසිර විදිහට හැසිරෙන්න බෑ නේද ඉතින් ඊට පස්සේ එයා මාව ක්‍රමයකට ගෙනාවා ඒ ක්‍රමයේ ඇතුලේ මම ඇතුලේ තියෙන්නේ ප්‍රේමයක් ඇතුලේ ඔයා මේක ඉන්නේ ඇතුලේ ඔව් ඒ ඇතුලේ තමයි ප්ලේ කරේ නමුත් දැන් වර්තමානයේ දැන් සංගීත කණ්ඩායම සම්පූර්ණයෙන් ඇතුලේ වෙන හැම දෙයක්ම බලන්නේ ලලිත් දැන් ඕනතරම් නිදහස තියෙනවා අපිට අජිත් අය නම් කොටින්ම මියුසික් වලට කිසිම ඇඟිලි ගහන්නේ නැහැ බාධා කරන්නේ නැහැ මේක කරන්න එපා මේක කරන්න එපා කියලා එයා ඇත්තටම හොඳ මනුස්සෙක් ඉතින් මේ එහෙන් බලද්දී දැන් නිදහස තියෙනවා දැන් ඔන්න කාලේ දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තව අවුරුද්දක් එකමාරක් ඇතුළත ගොඩක් වෙනස්කම් වෙනවා මම දේශීය මම ඒ කාලේ ගහපු බෙර තබ්ලා ඩොල්කි කොංගු බොංගු ඔක්කොම අපි දැන් ඉස්සරහට වෙනසක් වෙනවා ලොකු වෙනසක් වෙනවා ඒක මේ දැන් මේ ප්‍රසංග නතර වෙලා තියෙන ප්‍රශ්නේ තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ නමුත් තව මාස 6ක් අවුරුද්දක් ඇති අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් වෙනවා එහෙනම් දැන් මට දැන් අහන්න ඕනේ දැන් අයියා දැන් අපි ටොප් 10 එකේ බෑන්ඩ්ස් ගත්තී ලංකාවේ බීට් බෑන්ඩ් කලාවේ ඒ අතරේ ඉන්නවනේ ඔව් එතකොට ඔයාට එනවා අභියෝග සමහර සංගීත කණ්ඩායම් වලින් අරයා දක්ෂයි මෙයා දක්ෂයි එයා දක්ෂයි කියලා. ඉතින් ඒ දක්ෂතාව වලට ඔයාගේ දක්ෂතාවයක් දෙන්න ඔයා ඇතුළාන්තෙන් ඔයා මුකුත් දේවල් තාක්ෂණික මේවලම් භාවිත කරමින් කරනවද? අයියා මේ වෙනකොට මොනවද පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට්? මම පාවිච්චි කරන්නේ SPDS පාවිච්චි කරන්නේ. සාම්පල් කියන්නේ දැන් ඔක්කොම සාම්පල් වලින් යන්නේ. ඉතින් ලැප්ටොප් එක කරා තමයි ඔක්කොම ඔක්ටෝපැඩ් ටික පාලනය වෙන්නේ. කොන්ටැක්ට් මම මේක රහසක් නෙමෙයි ඇත්ත. කොන්ටැක්ට් කියන ඒ සොෆ්ට්වෙයාර් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම බලද්දි තාක්ෂණය පැත්තෙන් මමත් ඉන්න උඩින් ඔව් ඒ කියන්නේ කවුරුත් හැබැයි දන්නේ මම මේ මොනවද ගහන්නේ කියලාවත් ඒ මොකද මගේ අදහස තියෙන්නේ ජූඩ් සින්දුවක දැන් ගොඩක් අය සින්දුවක තරංගයට ප්ලේ කරන්නේ මේක පෑඩ් එක පෙන්නන්න නමුත් සින්දුව තමයි එක වෙන්න ඕනේ කියලා තමයි මගේ මතේ ඒ කියන්නේ සින්දුව අහන්න තමයි රසිකයෝ එන්නේ දැන් ඔයා වුණත් ඉස්සලාම සින්දුවනේ අහන්නේ පිටිපස්සේ පස්සේනේ මියුසික් අහන්නේ හැබැයි සින්දුව මැද්ද මොනවානේ ෂෝලෝ එකක් හරි තිබුණොත් ඒකක්වත් මම ලූප් පාවිච්චි කරන්නේ නැහැ මම ඕන කෙනෙකුට අභියෝග කරනවා මම මගේ YouTube channel වල තියෙන මං ගහපු සින්දු මේ බලන්න මම ඔක්කොම අතින් එකක්වත් ලූප් එකක්වත් මම කියන්නේ උදාහරණයක් ගත්තොත් සානිකා වනිගසේ කරගේ එතකොට ඒකෙක් අයගේ තියෙනනේ මැද්දදී තියෙන කොපි කරන්න තියෙන කෑලි එකක්වත් ලූප් ගහන්නේ නැහැ ඒවා ඔක්කොම අතින් ප්ලේ කරන්නේ ඉතින් ඒක තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ අනිවාර්යයෙන්ම ඒක තමයි දක්ෂතාවය කියන්නේ මම තාක්ෂණයේ මොසුනාට අපි දක්ෂතාවියත් ඒක අනිවාර්යයෙන් උපයෝග කර ගන්න ඕනේ හැමදේම ඉතින් ජනාය මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා දැන් අයියා සන්ෂයින් ඉන්දලන්නේ සීදු සකුලා සංගීත කණ්ඩායම එකතුනේ සන්ෂයින් නගරින් එහාට ගිය අතීතයක් අයර තියෙනවා තියෙනවා ගොඩක් තියෙනවා ඒක මතක් දැනගන්න ඕනේ බෑන්ඩ්ස් එහෙම හිටියද ඉස්සල්ලාම බෑන්ඩ් එකක් අත් පටන් ගත්තා ඒකේ ඔක්ටෝපැඩ් වාදනය කරේ සනිතප අජිත් දැන් මේ සනිතප සංගීත කණ්ඩායමේ ඒ කාලේ මම ඩ්‍රම්ස් වාදකයා බේස් ගිටාර් මාලන් ප්‍රනාන්දු ඒ කියන්නේ අපි එතකොට එක බෑන්ඩ් එකක් කියලා නෑ අපි දවසට බුකින් එකගෙන විදිහට තමයි අපි සෙට් උනේ අපි එහෙම 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 කාලයක් මම 3 piece අවුරුදු ගාන ප්ලේ කරා ඒ හේතුව ගොඩක් කම් කටුළු මැද්ද ඒ කියන්නේ අපේ තාත්තගෙන් ගොඩක් ප්‍රශ්න ආවා මේක කරන්න එපා ජොබ් එකක් කරන්නම කියන එක ඒ නිසා මට එක එක නොඑක් නොඑක් දේවල් කරන්න සිද්ධ වුණා එයාට මේ මම මට සල්ලි තියෙනවා මට මේක ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න එහෙම බලද්දි ඉතින් පස්සේ කාලෙකදී ඉතින් සම්පූර්ණයෙන්ම ඔක්කොම වෙනස් වුණා අජිත් අයියා ළඟට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මට කියලා දෙයක් මහාන්සිලා ඉතුරු කරගෙන මම හදාගත්තා. يعني කලමානා කාලිතය තමයි අනිවාර්යයෙන්ම ජීවිතේට වැදගත් වෙන්නේ. ඉතින් අද මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා අපේ channel එක හරහා බලන කට්ටියට අහයි දැන් අහනවා අනිවාර්යයෙන්ම සමකාලීනව දැන් ඉන්නවනේ වැඩකාරයෝ. ඉතින් වැඩකාරයන්ගේ අයියට එන ප්‍රතිචාර කොහොමද? කියන්නේ උදව් පදව් තියෙනවද? අර සංගීත කණ්ඩායම මේ සංගීත කණ්ඩායමට මොකද විශේෂයෙන් මතක් කරන්නේ මේ වැඩසටහනට ලංකා අතිදක්ෂ ඔක්ටෝපැඩ් වාදන ශිල්පී තමයි නදීර ලෝනිස් කියන්නේ.
ඇති මගේත් ගුරා ඇතින් නායකතු එක් කලා හිටිය ඇති එතුමා තමයි කිවේ අනිවාරෙන්ම ජනායව ගන්න ති මංහන් එහම කෙනෙකින් එහම වචනක් අහගන්න ලැමීමත් අප සතුවෙන්න නදවති ඕක මෙහෙම හොඳ ප්‍රශ්නයක් ඇහැවේ ඉස්සල්ලාම ජූට ස්තුතිවන්තයෙන් වන මේ ඔක්ට පෑඩ් කියන එක ලංකාවට පෙන්වේ චුලිත් මාලසිංහ එයාට ගොඩක් ස්තුතිවන්තයෙන් වන මොකද එයා ප්ලේ කරකට ඉස්සර අපි ළඟ ප්ලේ කරන ෂෝල අපි පයින් මං පයින් ගිහින් දිනවා ගිහිල්ලා බලලා පයින් ඇවිල්ලා දිනවා ඒ කාලේ එයා ස්ටේජ්කින් බැහැලා මල්ලි පොඩ්ඩක් විනාඩියක් දෙන්න මං ටක් ගාලා එන්නම් කියලා ඒ ඇවිල්ලා ටෝන් කියලා දීලා තිනවා ඒ කියන්නේ අපිටත් උනන්දුව තිබුණා ටක් ගාලා මේ අල්ලගන්න ඕන නිසා ඒගොල්ලෝ පස්සෙන් ගිහිල්ලා නමුත් අර උපාලි අයියා මේරියන්ස් එතකොට මාරිම්බ බෑන්ඩ් එකේ ඔක්ටපෑඩ් ගහපු දයා අයියලා ප්ලේ කරලා නැතුවනේ මේ නමුත් දෙයක් ලංකාවේ ඔක්ටපෑඩ් එකෙන් හම්බ කරන්න ගත්තා නම් ඒකේ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ සුජිත් අයියටම තමයි ඊට පස්සේ කෙලින්ම අජිත් ඒකේ තියෙන මොකද්ද මේක ඊට වඩා දෙයක් තියෙනවා කියලා ලංකාවට පෙන්වුවා ඊට පස්සේ සම්ප්ලව කැසට් පැත්ත පිනිසු බලන්න නැතුව සනිතප පැත්තට හැරුණා ඒක කරේ අජිත් අනිවාර්යෙන් එයාට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ඒ අස්සෙන් එනකොට තමයි නදීර එළියට ආවේ නදීරගේ දක්ෂතාව මොකද්ද කියනවනම් නදීර මේ ඔක්ටපෑඩ් එකෙන් මේක කරන්න පුළුවන්ද කියලා මිනිස්සුන් හොල්මන් කරා. ඒ කියන්නේ එයාගේ ඇඟේ තිබි සියලුම වැඩ යාගෙන් ගත්තා රොෂාන් අයියා. ඉතින් මට දකින්න මට හිතෙන විදිහට මම මේ කියන්නේ ඇත්තටම ඉතින් අපි තුන්දෙනා ගැන කතා කරොත් අජිතුයි මමයි නදීරයි කියන්නේ සහෝදරය වගේ. ඉතින් දෙයක් අපිට කරගන්න පුළුවන් වුණා. මම නිහඬව මං හිතනවා මං ගැන බලන් ඉන්න දන්න අය සමහර විට තේරුම් අරන් ඇති මේ මිනිස්සයා කරන දේ සාධාරණයි නේද කියලා. මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් මේ ඊට වඩා දෙයක් කරොත් මේ කැත වෙනව නේද කියලා. يعني තරගකාරී සෙන් නැතුව ഘോഷාකාරී සංගීතයෙන් මිදිලා උත්සාහ කරා කියලා කිව්වා. ඒ දෙන්න කියලා යම් යම් හේතු නිසා අපහසුතාවයටපත් වුණා කියලා කිව්වා. නමුත් ඉදිරි කාලෙදී මම හිතන්නේ තවත් මිහිරි සංගීතයක් දැන් මේ ප්‍රශ්නේ කරයි. දැන් බලන්න අදින් පස්සේ එන සියලුම රෙකෝඩින් ෂෝ ඔක්කොම බලන්න මොකක්ද වෙලා තියෙන කියලා වෙනස හැම දිනාටම තේරෙයි මොකක්ද වෙලා තියෙන. ඒ වෙනස බලන්න රැඳී සිටින්න ඉතින් මේ දිගටම යනායව ෆලෝ කරන්න. ඉතින් අපි ඒක තමයි කියන්නේ මේ අපේ මේ බීට් බෑන්ඩ් කලාවේ ඉන්න සුන්දර මිනිස්සු තමයි මේ. කිසිම නිහරංකාරකමක් නැහැ. තමන්ගේ ආඩම්බරකම උද්දච්චකම පිරලා නැහැ. ඕනම කෙනෙක්ට උදව් කරනවා. ඉතින් කතා කරන්න පුළුවන්. ඉතින් අපි දුරකථන අංකය අපි වැඩසටහන අවසානයේ දෙනවා. මොකද අපිත් වගේ කියන්නේ ඉතින් ඒ මිනිස්සු මේ ජීවිත ගමන ආපු අවුරුදු 17ක් මං හිතා 14 වැඩි ප්‍රමාණයක්. වැඩි. ඔය සපුර බෑන්ඩ් එක ඉතලා අවුරුදු 17. ඉතින් ඒ නිහඬ ගමනක් සේවයක් කරේ ඉතින් තමන් ඉන්ස්ට්‍රුමන්ට් එකට ආදරේ වගේම ෆීල්ඩ් එකෙත් හරිම ඉතින් අහිංසක දෙයට ජීවත් වෙන නිසා තමයි. ඉතින් අයිය සිද්දු සකුරා සංගීත කණ්ඩායම ගත්තාම පළපුරුද්දක් අතින් ගත්තාම මං හිතන්නේ ඉහළම තැනක ඉන්න බෑන්ඩ් එක. ඉතින් මට දැනගන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක්. අත්දැකීම් නැති අමතක නොවන සිදුවීම් නැති සංගීත ශාස්ත්‍රයේ. ඉතින් ඒවත් මේ කියන්නේ බෑන්ඩ් එක තුල අපිට ඉතින් මතක් කරන්න මොකද සංගීත කණ්ඩායම ශිල්පියෝ ආවා ගියා එහෙම කැඩුනා හොඳ තරු බිහි වුණා සංගීත කණ්ඩායම තුලින්. ඔව්. ඉතින් තියනවාද සුන්දර අමතක නොවන සිදුවීම්? ගොඩක් තියෙනවා. එහෙම කියන්න කිව්වොත් එහෙම මේ channel එක බලන අයට වෙලා මදි වෙනවා. මේක දිහා බලාගෙන ඉන්න වෙන වැඩක් තියෙනවා ගොඩක් අයට. ඉතින් අමතක වෙන දේ අමතක නොවන දේවල් නම් ගොඩක් තියෙනවා. ඒක කියන්න මතක් කරන්නත් බැරි තරම්. ඒ කියන්නේ ෂෝ වල ගුටි කණ්ඩ කිය අවස්ථා තියෙනවා. වෙඩින් වල අපි සින්දු ගැහුවේ නැහැ කියලා ගහන්න වෙඩි තියලා වතුක් උඩට අරන් වෙඩි තියපු අවස්ථා තියෙනවා. ඉතින් ඒවා ඉතින් මතක් වෙද්දිත් සුන්දරයි. ඉතින් අපි ලංකාවේ පුරවැසියෝ බොහොම අහිංසක කලාකාරයෝ හැටියට අපි ආදරෙන් අපිට එන්න කියලා ඉවරලා ඉතින් සලකන විදිය ගැන හරි දුකයි. ඉතින් එහෙම වෙනවා සමහර තැන්වල තියෙනවා ගොඩාක් හොඳට සලකනවා. ඉතින් මේ කොහොම කළත් ඉතින් අපි කැප වෙලා ඉන්නේ ඕගොල්ලොන්ට දෙයක් සතුටෙන් දෙන්න. ඉතින් ඒක මරණකම් අපි කරනවා. ඉතින් දැන් මට මෙහෙම ප්‍රශ්නයක් මතුවේ. අවුරුදු 17කට යහ කාලයක් මියුසික් සමග ගැටෙද්දි තමන්ටම ආවෙනක වූ ශෛලයක් නිර්මාණය කරගන්න මේ පෑඩ් වාදනය හේදෙද්දි තමන්ට ගීත නිර්මාණය කරන්න එහෙම අදහසක් තිබුණ නැද්ද? මොකද ඒක අඩුපාඩුවක් කියලා දැන් දැනෙන්නේ නැද්ද අයියල? නෑ මම ප්ලේයර් කෙනෙක්නේ ජූඩ්. ඉතින් මට සින්දු කියන්න ගත්තා කියලා මට ඕක ටිකක් හරි හිතුණොත් එහෙම මං ෂෝ වලට යන්න ඕනේ කියලා. එතකොට මේකේ ඉන්න අනිත් අයට කරන අසාධාරණයි. මේකට අපි එන්නේ ගොඩක් මුකුත් නැතුවනේ. කවුරුත් අඳුරන්නේ අපිව. ඇත්තටම කවුරුත් දන්නේ නැහැනේ අජිත් කියන මහත්තයා අපිට එන්න කියලා. අපිට වගකීමක් බාර දෙනවා ඔයාට මේක කරන්න ඔයාට පුළුවන් කියලා. ඊට පස්සේ ටිකක් දවස් කියලා මං මේක මේ මටම තව තව ආරාධනා එනවා කියලා මං කවදාවත් මේක දාලා යන්නේ. මට ඇති දැන් කියලා හිතුනොත් මිසක් නතරුණු මිසක් මට ගීත ගායනා කරන්න වැඩි ෂෝ ආවා කියලා මට සල්ලි වැඩිින් එනවා කියලා මම මේක දාලා යන්නේ. මොකද මාව දැනගත්තේ මෙතන ඉන්නේ. ඒක මං හිතන්නේ ඒක තමයි හොඳම ගුණාංගය කියලා. මම හිතන්නේ වචන මාලාව හරීම විදියට තේරුම් ගත්තොත් ඉතින් ඊට වඩා දෙයක් නැහැ මං හිතන්නේ. ඒ විදියටම මම කියන්නේ හරි විදියටම තේරුම් කරා. ඒ කියන්නේ මට ඊට වඩා දේවල් මෙතන මේකෙදි ඇවිල්ලා තියෙනවා. මං ඒක
කියන්නේ නැහැ මම. නමුත් ඉදිරියට යදින් පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් එක 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 නාලිකාවල යනවා මගේ රූප රචනා, ටෙලි නාට්‍ය. ඇත්තම කියනවා නම් ලොකු ෆිල්ම් එකකුත් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයා මේව නළුවෙක් වෙලාද තියෙන්නේ? ඒක මම කවුරුත් දන්නේ නැති දෙයක්. මම මේ දැන් මේ අර කතාවට මේ කියවුණා මිසක් මේ ඉතින් ඒ ආරාධනාවට මේක දාලා යන්නේ. සකුරා සංගීත කණ්ඩායමේ ජනක කල්තොටගේ කියන ඒ රාමුව ඇතුලේ තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඉතින් සුභාරංජිත් තමයි ජන අයට ආදර කරන අයට දැන් ඔන්න රඟපානවලු. ඉතින් ටීවී එකේ බලන්න පුළුවන්. ඉතින් අයියාගේ වැඩ කිඩ ඉතින් ස්ටික් දෙකකින් වගේම තමන්ගේ රංගන දායකත්වනොත් දායක වෙනවා කියලා අපිට ඉතින් ආරංචි වුණා. ඉතින් අපි ඒ අස්කිරසිකාවෙන්ට කියනවා. ඉතින් අය දැන් මම මෙහෙම අහනවා. දැන් ඉස්සරහට වෙනස්කම් කරනවා කියලා කිව්වා. බෙර බෙර මොනවද ඒ දේවල් යොදා ගන්න හදන ඉන්නේ? මම ස්කූල් යන කාලේ ආරම්භ මධ්‍යම අවසාන ඒ තුන විභාගවලට ඉදිරිපත් වුණා. ඒ උඩරට තමයි පහතරට බෙර තමයි මේ ප්ලේ කරේ. ඉතින් ඒවා එක්ක එකතු කරගෙන මොන හරි ලොකු දෙයක් අපි දැන් ඉස්සරහට කෝස්ටික් පැත්තට බර වෙලා තමයි වැඩේ කරන්නේ. නමුත් එලි මහාන් කලාවෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් අපිව වෙනම ගන්න පුළුවන් ඒ විදිහට මේ හදාගෙන යනවා. මේ දවස්වල පෙර පෙමුණුවීම් හැමදාම වෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ. ඉතින් මේක තැනට ඇවිල්ලා තියෙන්නේ ජනායි ඉතින් ලොකු කට්ටක් කාලා ස්ට්‍රීට් දෙක අරන් මම හිතන්නේ කොටු අටට කීපාරක් නම් ගහලා ඇද්ද මේ වෙනකොට. ඔව් ඒක නම් ඉතින් ගණන් කරන්න බැරි තරම් ප්ලේ කරලා ඇති. ඔව් ඉතින් ඔව්. ඉතින් ජනායි මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එයා මෙතෙන්ට ආවේ ලොකු දුකක් විඳලා සහ ලොකු කට්ටක් කැපකිරීමක් කරලා. ඔව්. ඉතින් ඔක්ටෝපෑඩ් කියන ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ආදර කරන පිරිස ගොඩාක් ඉන්නවා ලංකාව පුරා සහ පිට රටවලත් ඉන්නවා අපේ අය. ඔව්. ඉතින් ඒ අයට දෙන්න උපදෙසක් තියෙනවද මොකද? ඔව් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නට නම් උපදෙස් දෙන්න දෙන්නේ නැහැ. අපේ කාලේ වගේ නෙමෙයි. දැන් ගොඩක් දැන් YouTube වල ඔය තියෙන හැම channel එකකම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් අපිට වගේ පස්සෙන් ගිහලා ඉගෙන ගන්න එකකුත් නැහැ. දැන් ඉන්න update අපිටත් වඩා ගොඩක් දක්ෂයි. දැන් ඉන්න play කරන අය අලුත් අය ඔක්කොම මට කියන්න තියෙන්නේ ඉතින් ඔය දැන් දෙමව්පියන්ට නම් කියන්න ඕනේ. දරුවෝ ගොඩක් අය අරන් සමහර අය ඇවිල්ලා කියනවා අපේ පුතාට play කරන්න කියලා දෙන්න. මේක කියලා දෙන්න මේක කියලා දෙන්න කියලා කියනවා. ඒ කිව්වට ඉතින් ඇඟේ නෑ කිසිම දෙයක්. ඇඟේ තියෙනවා නම් කාගේ හරි දෙයක් තමන්ගේ දරුවගේ ඒ ළමයාට ඒ පැත්තෙන් යන්න දෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔක්ටෝපෑඩ් ගහන අයට කියන්න තියෙන ඉතින් ඒ ඔක්ටෝපෑඩ් එකේ කියන එකේ තේරුම ඉගෙන ගන්න ඉස්සල්ලා. මේ කියන්නේ ඒකේ තියෙන ඕන තබ්ලා ඩොල්කි කොංගු බොංගෝ. ඒ කියන්නේ ලංකාවනේ ප්ලේ කරන්නේ අපි වෙන රටකට නම් ඕක එච්චර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන පොඩි දේවල් වලට අපේ සිංහල කියන සංස්කෘතියට ප්ලේ කරද්දී ඒකේ දේශීය කියන හැම භාණ්ඩයක්ම ඉගෙන ගන්න ඕනේ. ඒ සද්ද ටික හරියට ඔරිජිනල් සින්දුවක ඇහෙන සද්ද ටික පුරුදු වුණා නම් ඒකෙන් හොඳ ලස්සන සද්දයක් ගන්න පුළුවන්. නැත්නම් ආටිෆිෂල් සද්දයක් ගත්තොත් මිනිස්සු අපිට බයිනවා. ඒකෙන් පෑඩ් එකට කැතයි කියලා කියන්නේ ගොඩක් අය. ඔය කැසට් ඒ කාලේ අයට බැන්නේ ඉතින් ඒ පෑඩ් එකෙන් වෙන අනවශ්‍ය සද්ද ගත්ත නිසා. ඉතින් හොඳ සද්දයක් ගන්න පුළුවන් ඔරිජිනල් සින්දුවක් අහලා. ඔරිජිනල් සද්දේ හරියටම තබ්ලාවේ සද්දේ තබ්ලාව කනට ගත්තා නම් ඒ ඔරිජිනල් සද්ද ගන්න පුළුවන්. ඉතින් අන්නේ එක තමයි දුන්න උපදෙස. ඉතින් ජනායි අපේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි ඒ වගේම R250කට ලංකාවේ පුරා ඉන්න කට්ටියට බලෙන් හරි අපි ගහක් වවනවා. ඉතින් අයියා ගෙදරටත් අපි අරන් ආවා අයියේ ගහක්. ඉතින් මේක මේ අඩමෙර ගහන්න ඕනේ නැහැ. මේක දෙන්න මෙහෙමයි මෙහෙමයි කියන්නේ. අපි ගන්න පුළුවන් අවස්ථාව ඉතින් යොදා ගන්නවා. ඉතින් අයියලා දෙන්න ටයිම් එක පැල කරන්න බාර ගන්න. අනිවාර්යයෙන්ම thank you. මොකද අපිට කරන්න පුළුවන් දේ කොමනයි. මේක මේ ඔයාලව මතක් වෙන මේක ආරක්ෂා කරගන්නවා. අනිවාර්යයෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් හරි පැලේ හිටවල කරන්න. ඔව් මේ අලුතෙන් මගේ හදලා තියෙන ගෙදරට මම මේ තාම වැඩි ඉවර නැහැ. ටික ටික මේක ලස්සන දැනක තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අපි පරිසරයට ආදරය කරන ඕන කලාකරුවෝ විදිහට බලද්දි ඉතින් පරිසරෙත් එක්ක තමයි මුසු වෙන්නේ හැමදේම. පරිසරය ආදරය කරද්දි ගීත නිර්මාණ වෙනවා. අපේ මනස නිරවුල් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ඉතින් පරිසරයට අපි ආදරය කරන්න ඕනේ. ඉතින් අයි මට මෙහෙම දැනගන්න ඕනේ දැන් ස්ට්‍රික් නම් වෙනදට අහනවා. ඉතින් මයික් එකක් අරන් ගීත ගායනා කරලා ගිටාරයක් අරන් අහන එක දැන් අද අහන්න වෙන්නේ. ස්ට්‍රික් දෙයක් අතට අරගෙන ජීවිතේ ඇති හම්බ කරගත්ත දේවල් මොනවද? ගොඩක් දේවල් තියෙනවා. මනුස්සකම හම්බ කරගත්ත අයගෙන් ගොඩාක් පිරිසක් ඉන්නවා මට හැමතැනම. යන තැන ඉන්නවා කවුරු හරි ඉන්නවා. මිනිස්සු තමයි ගොඩක් හම්බ කරේ. මට කියලා දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඉන්න ගයක් තියෙනවා. ඉතින් යන්න වාහනයක් තියෙනවා. ඉතින් මේ තනිකරම මේ ස්ටික් දෙක නිසා හදාගත්ත දේවල්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් හොඳ බිරිඳක් ඉන්නවා. ඉතින් කොහොම තමයි ඉතින් ස්ටික් දෙක අතර මියුසික් වලට දායක වෙලා තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරගනිමින්
ජීවිතයට හම්බ කරගත්තේ ඒ දේවල් තමයි. ඉතින් අයි දැන් වෙනදා වගේම අපි අපේ වැඩසටහනේ සුපුරුදු ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ ප්‍රශ්න අහන්න මට අවසර දෙනවද? දෙන්න. අනිවාර්යයෙන්ම. ඉතින් අපි එහෙනම් සුපුරුදු පරිදි අපේ ප්‍රශ්න දෙක අහමු. ඉතින් අයියගේ සම්පූර්ණ නම කියන්න ඕන. මම කල්තොටගේ ජනක ජයනන්දන. ඒතර උපන්දිනේ 1979 8 වෙනි මාසේ 31. ඒතර මට දැනගන්න ඕනේ ආස කරන කෑමක් බීමක් එහෙම තියෙනවද? මට කෑමකුත් ඕනේ බීමකුත් ඕනේ. කෑම කියලා බටු මොජු නම් කණ්ඩාසයි. මේක රස කර කර කිව්වා ඒක මූණෙන්ම අපි දැක්කා. ඒක නම් කණ්ඩාසයි වෙන බීමක් කියන්නේ ඉතින් වතුර තමයි ගොඩක්ම බොන්නේ ආසාවෙන් බොන්නේ වතුර තමයි. අතර කෑම බීම හදන්න පුළුවන් දයර? අනේ මුකුත්ම හදන්න බෑ. තේයක්වත් හදාගන්න බෑ. තේයක්වත් හදාගන්න බෑ කියන්නේ තේයක් හදලා එකතරයක් මේ මම දැම්මා මේ කප් එකකට පූසෙක් ඉඳලා ළඟ පූසා බිව්වෙත් නෑ කියන්නකො ඉතින් ඒකෙන් තේ එකක් අත දාගන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් අය හරි ඉතින් ඒ පූසා බිව්වෙ නැත්නම් ඉතින් සමහර ඉතින් රස වැඩි කමකට දන්නේ නැහැ අපි එහෙම හිතමු අපි වැඩසටහනේ. ඉතින් අය විනෝදාංශ මොනවද තියෙන්නේ? විනෝදාංශ කියලාත් නෑ වෙලාවකුත් අපි ගෙදර ඉන්න එක තමයි ගෙදර කට්ටියත් එක්ක හැන්දෑවට කොහෙරි යනවා. ඒක තමයි විනෝදාංශ. ඒ කියන්නේ මේ නිවාඩු කාලෙකුත් හැම වෙලා තියෙනවා. ඔව් නිවාඩු තිබ්බත් නැතත් ඉතින් ෂෝ තියෙන කාලෙට හැන්දෑ අපි කිව්ව දවස් 3කින් 2කින් ගෙදරවල හැන්දෑවට කොහෙරි යනවා. ඉතින් වැදගත්ම දෙයක් තමයි ජීවිතේට ලැබුණ බිරිඳ. ඔව්. ඉතින් පාසල් ප්‍රේමයක් තිබ්බද? ප්‍රථම ප්‍රේමයක් තිබ්බද? තිබ්බා තිබ්බා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ප්‍රේමයක් තිබ්බා. ඒක ඉතින් ගෙවල් වලින් අර නැති බැරි කම නිසා ඒගොල්ලන්ට ගොඩක් සල්ලි ඕන වුණ නිසා ඉතින් ඒකට ඒගොල්ලෝ කැමති වුණ නැහැ. ඉතින් ඒක එහෙම නැතුව ගියා. එතකොට දැන් විවාහකයි. ඔව්. එතකොට කොහොමද බිරිඳව ලැබුණේ? හම්බුනේ කොහොමද? ඒක හම්බුනේ ඒගොල්ලන්ගෙන් තමයි ආරාධනාවක්. අපිට ආවේ ඉතින් ඒක බලන්න ගියා අපි. ඊට පස්සේ හොඳයි කිව්වා. ඉතින් ඊට පස්සේ කතාද බැලුවා. ඒ කියන්නේ ඒ කාලේ සුන්දරයිද ඒක? ඔව් සුන්දරයි. මොකද කට්ටිය කියන ප්‍රොපෝසල් කියන ආදරේ වැඩි සුන්දරකමක් නැහැලු. හදවතින් වටින් කරන ආදරේ තමයි. ඒක ඉතින් අපි ඒක අපේ අතේ තියෙන්නේ. අපි කරගන්න විදිය තමයි. ඉතින් දැන් අවුරුදු 15ක් වෙනවා පෙරේදාට. ආ කියන්නේ ඇනිවර්සරි එක තිබ්බා. අපේ උණුසුම් සෝබැද්ද. ඉතින් හොඳට ඉන්නවා ඉතින්. අනිවාර්යයෙන්ම. ඉතින් මට කියන්නකෝ අක්කට ආදරේට කියන නමක් එහෙම ඇදෙන්නේ. නේ ආදරයට කියන්නේ නංගි කියලා තමයි. නංගි අයියට මොකද කියන්නේ? ජනක අයිය කියලා. ජනක අයිය කියලා කියනවා. එතකොට දරුවෝ ගැන කිව්වොත් ලොකු පුතා ආකාශ් ඉඳුරංග, පොඩි එක්කෙනා හිමාසය උරංග, ලොකු පුතා දැන් 9 වසර ඉන්නේ, පොඩි එක්කෙනා 6 වසරයි. දැන් ඔයා කිව්වා ඔයාගේ දෙමව්පියෝ මියුසික් වල සම්බන්ධ කරේ නැහැ කියලා. යක් කෙසේකින් දරුවෝ ඕන කිව්වොත් එම තාත්තේ මට ඔක්ටෝබෑඩ් ගහන්න ඕන කියලා යමු කරනවා. ඔක්ටෝබෑඩ් ගහන්න දාලා නැහැ. ඒගොල්ලන් කොංගෝ බොංගෝ තබ්ලා ඩොල් කියහන්න ඒ කියන්නේ හරිය ප්‍රමදේ කියන මොනේ ඉඳලා යන්න ඕන ඩ්‍රම්ස් ප්ලේ කරන්න ඒවට යොමු කරලා තියෙන්නේ. ඉතින් පොඩි එක්කෙනා නම් ගීත ගායනා කරන්න කීබෝඩ් ඒ පැත්තට බලයි. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලෝ කැමති දෙයට ඉඩ දීලා තියෙනවා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් කරනවා. ජීවිතේ රිවයින් කරන්න අවස්ථාවක් හම්බුනොත්. ඔව්. ලක්ෂ 2ක 3ක පඩියක් වෙන ජොබ් එකක් තියෙනවා. ඔව්. මියුසික් තියෙනවා. මම තෝරගන්න. දැන් වැරදි සිදුවීමක් කරලා මේක හොඳයි මේක හොඳයි මෙතන තන හොඳයි කිසිම මානසට මුකුත් කරදරයක් වෙන තැනක් නෙමෙයි මං ඉන්න තැන. ඉතින් ඒගොල්ලන්ගෙන් කිසිම බලපෑමක් මට දැන් නැහැ. ඉස්සර තිබුණෙත් නැහැ. නමුත් පොඩි පොඩි දේවල් ඒ කාලෙන් කාලට වෙනවානේ. සංගීත කණ්ඩායමක් හැටියට අපේ සකුරා සංගීත කණ්ඩායම තමයි මම හිතන්නේ කැඩුනේම නැත්තේ අවුරුදු ගාණක්ම. ඉතින් එක එක කෙනාට එක එක රාජකාරි නිසා යන්න ඕනේ වෙනවනේ. එතකොට යනවා. දැන් අයියේ පෙරදලන් අපෙන් ඉවත් වුණා චන්දික. මම එයා ආදරෙන් මතක් කරනවා. අවුරුදු 14ක් එයා අපිත් එක්ක හිටියා. ඉතින් එයාගේ රාජකාරී ආයේ ගෙවල් වල තියෙන ප්‍රශ්නයි වැඩත් එක්ක එයා රැකියාවකුත් කරනකම මම මේක කරන්නේ. ඉතින් එයා ආදරෙන් මතක් කරනවා. එයා අයින් වුණා. ඉතින් දැන් අලුත් මල්ලි කෙනෙක් මේ දවස්වල පුරුදු කරගෙන යනවා. ඉතින් පුරුදු කියන්නේ අපිත් එක්ක සෙට් වෙනවා. එතකොට ප්‍රැක්ටිස් කරන්න එපා. ඉතින් ඒව තමයි තියෙන්නේ. දැන් ඉදිරියට හොඳක් ඉදිරියට වැඩේ වෙන්න ඕනේ. ඉතින් දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ජනප්‍රියත්වය කියන දේ හැමෝටම ගන්න බෑ. ඔව්. උත්සාහ කරනවා. ඔව්. යම් කිසි එකකින් බෑන්ඩ් එකෙන් ඔයා ඉවත් කළොත් ජනප්‍රියත්වය නැතුව ගියොත් වාටක දරා ගන්න පුළුවන් වෙයි. දරා ගන්න බැරි වෙයි. මොකද සාමාන්‍යයෙන් යූත් ඔයාට වුණත් අවුරුදු ගාණක් එක තැන ඉඳලා එතනට හුරු වෙනවනේ අපි. ඒක අපිට දැන් අපේ දැන් ගොඩක් වෙලාවට මිනිස්සු මැරෙන්නේ පිරිමි කෙනයිදි ගෑනු කෙනා මැරෙන්නේ ගෑනු කෙනයිදි පිරිමි කෙනා මැරෙන්නේ. එතකොට ඒක දුකක්නේ. ඒ වගේ දෙයක් වෙයි මරත්. ඉතින් ඒ වුණාට මම ඒගොල්ලන්ට බැන බැන යන්නේ නැහැ. මාව අයින් කරාද අයින් වුණාද කියන එක. නමුත් එයාලාත් එක්ක අවුරුදු ගාණක් එකට ඉන්නත් බෑනේ. හොඳ නැත්තම් අවුරුදු 17ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන්ගේ නම රැකගෙන මම හොඳ දෙයක් එළිය කරනවා. මම නැතුව ගියා අයින් වුණා. එහෙම තමයි. ඉතින් ශේෂ්ත්‍රේ ගොඩක් පළපුරුද්දක් තියෙන වාදන ශිල්පියෙක් තමන්ගේ ජීවිතේ අධ්‍යක්ීම ජේ ප්‍රමු අපේ channel එක හරහා
අපට සහ බලංගින්නබට ඉදිරිපත් කරේ. ඉතින් අය ස්තුතියි. ඉතින් පුංචි කාල වේලාවක් වුණත් ගත්තේ ඉතින් මම හිතන්නේ අවුරුදු 17ක කාල සීමාවක් තුළ මම හිතන්නේ මාධ්‍යයකට තමන්ගේ ජීවිතේ ප්‍රකාශ කරන පළවෙනි වතාව වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද මගේ පෞද්ගලික මතය කිව්වොත් මේක තමයි වෙන්න ඕනේ අය කියන්නේ. අයියලා ගොඩාක් සේවයක් කරලා තියෙනවා. ඒ සේවයට තමයි අපි මේ හොයාගෙන ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට තියෙන මොකක් ජීවිතේ මොනවද වා කරේ කියලා ඒ තැනට අපි අහන්න මොකද බලන් ඉන්න ෆලෝ කරන පිරිසක් ඉන්නවා. ඒ අයගේ ජීවිතේ අනුසර නොදා අපි ජීවිතේ සාර්ථක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියන්න ඒ තොරතුරු හොයාගෙන තමයි ආවේ. ඉතින් අයියේ සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් අයියා ඒවා යූස් කරනවද? Facebook විතරයි තියෙන්නේ මගේ. ඒක මතක් කරොත් ඒ සම්බන්ධව Facebook එකේ තියෙන නම ජනක කල්තරගේ කියලා විතරයි තියෙන්නේ. ඕන කෙනෙකුට fake accounts මොකුත් එහෙම තියෙනවද? ඉතින් අයියා follow කරන්න, අයියා add කරගන්න, කතා කරන්න. ඉතින් හරිම සුන්දර මිනිස්සෙක් තමයි. Taman දන්න ශිල්පයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කියලා දෙනවා. අනිවාර්ය ඕන දෙයක් අනිවාර්යෙන් කියලා දෙනවා. වටපිටාවෙන් යන කයර කෝල් එකක් දාපු ගම අයියේ අර පෑඩ් එකේ මේ කැල මේ කොටස මට loop එක දෙන්න කියලා කිව්වහම ඉතින් දෙවරක් හිතන්නේ නැහැ තමන්ගේ අපේ භාෂාවෙන් බොක්කේ තියෙන දේම දෙනවා. ඉතින් අයියේ ස්තුති වැඩසටහනට ආවට ඉතින් ප්‍රසංග වලට සම්බන්ධ කරගන්න ඕනොත් එම් සංගීත කණ්ඩායම හැර අයියාගේ දැන් වාදන ශිල්පිනෙක් ශිල්පියෙක් විදිහට කවර ඉන්විටේෂන් එක දුන්නොත් එම් අයියා එන්න කියලා අය බාර ගන්න පුළුවන්ද? ඔව් ඉතින් අනිවාර්යෙන්ම කතා කරොත් ඒ කියන්නේ මට බෑන්ඩ් එක පිට යන්න ගිහිල්ලා නැහැ. නමුත් ඉතින් කතා කරොත් හිතවත් කමට අනිවාර්ය යනවා. ඉතින් මම කැමති දුරකථන අංකයක් දෙන්න. මොකද අපේ ඩිස්ක්‍රිප්ෂන් ඇතුළත් දාලා තියෙනවා. තිරේ දාලා තියෙනවා දුරකථන අංකය ගන්න පුළුවන්. ඒකයි කිව්වා 0744 48 453. ඉතින් නම්බරේ තියෙනවා කතා කරන්න. දෙවරක් හිත හිත ඉන්න බෑ. ඇත්තටම මේ තමයි අහිංසක කලාකරු ජීවිතේ සාර්ථක වුණු. අසාර්ථක වෙලා නැහැ ජීවිතේ. ඉතින් ඔයාලගේ ආදරය මත තමයි අපි සියලු කලාකරුවන්ගේ ජීවිත ගොඩනගාගෙන ඉදිරියට වර්ධනය කරගනිමින් ජීවිත ගමන ගෙනියන්නේ. ඇත්තම කිව්වොත් අපි අපේ ප්‍රේක්ෂකයන්ට අපි ගොඩක් ආදරේ. ඉතින් ආදරේ නිසා තමයි අපි මේ තැනට ඉන්නේ අයියේ. ඉතින් කියන්නකෝයි ජේප්‍රමෝ අපේ channel එක සම්බන්ධ මොන හරි දෙයක් තියනවද කියන්නේ? කියන්න තියෙනවා. ඇත්තටම මේක කවුරුත් කරලන්න හිතලවත් නැති දෙයක්. ඕගොල්ලෝ මේ කරන්නේ ඉතින් මේක මම හිතන්නේ සෑහෙන්න වටිනවා. ගොඩක් අය කැමති මේ සමහර අයත් එක්ක කතා කරන්න. නමුත් ඒගොල්ලන් කිසිම මාධ්‍ය channel එකකින් නාලිකාවෙන් ගෙන්නන්නේ නැහැ. මොකක් හරි ජනප්‍රිය වුණොත් තමයි ඒගොල්ලන් ගෙන්නන්නේ. නමුත් ඉතින් මේ වගේ විදිහට අපේ ගෙදරටම ඇවිල්ලා මේ විදිහට අපිව අගේ කරලා රටට පෙන්වන එක ඇත්තටම ඕගොල්ලොන්ට කරන්න ඕනේ ගොඩක් ලොකු ස්තුතියක් කරන්න ඕනේ. ඇත්තටම බලන් ඉන්න හැමෝටම කියන්නේ මෙයාලව හැම වෙලේම ෆලෝ කරන්න. අපේ අපිව ඔයාලා වගේම අපිවත් බලා ගන්න මෙයාලා ඉන්නවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ හදවතින්ම ස්තුතියි. Thank you bhai, thank you. ඉතින් හදවතින්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් කාර්ය බහුල ශාස්ත්‍රයේ ඉතින් සිදු සකුර සංගීත කණ්ඩායම කිව්වම ඉසේ මිල සංගීත කණ්ඩායම නෙමෙයි පළපුරුද්ද ගත්තාම නිමක් නැහැ. ඉතින් ගහපු ෂෝ සංඛ්‍යාව ඇහුවොත් ඒත් අපිට අහන්න මං කිව්වා ඔක්ටෝබර් ඩේට ගහපු වාර ගාන කියලා ඇහුවොත් ඒ වගේ තමයි. ඉතින් අයියේ අපි සූපත් කරනවා අයියගේ ඉදිරි කඩේතු සාර්ථක වෙන්න කියලා. අවසාන වශයෙන් මට මතක් කරන්න ඕනේ කියන්නේ අහන්න ඕනේ අයියගේ මොකුත් ව්‍යාපාර මේ වෙනකොට යනවද? මියුසික් වලට අමතර කිසිම ව්‍යාපාරයක් නම් කරගෙන යන්නේ නැහැ. මේක විතරමයි කරන්නේ. ඉතින් ඊට අමතරව මම කිව්වා වගේ අර ටෙලි නාට්‍ය වගේක වැඩ කරනවා. දැන් ඉතින් ඒවත් මේකට හානියක් නොවෙන්න තමයි වෙන්නේ. ඉතින් අපිත් හදවතින් සූපදනවා වැඩි වැඩියෙන් ටෙලි නාට්‍ය වෙලා වැඩි වැඩියෙන් ජනප්‍රසාදය ලබාගෙන මිනිස්සු අතරේ අපි අතරේ හදවත් තුල නැවත අර ආපවර එන්න බැලුව තිබ්බේ ෆ්‍රේම් එකෙන් එළියට ගිහිල්ලා ආජනායි එළියට එන්න කියලා අපි හදවතින්ම ස්තුති කරනවා. ඉතින් අයියා වැඩසටහනේ අවසාන හරියේදී අපිට පුළුවන් ද අයියාගේ ගීතේ කොටසක් අහන්න පුළුවන් එකමක් තියෙයිද? සින්දු නම් මම වේදිකාවේ නම් කියලා නැහැ. ඉතින් උත්සාහ කරොත් උත්සාහ කළොත් අමාරුවෙන් කියලා බලමු නේද? අනිවාර්යයෙන්ම ස්තුතියි අපි ඔබ බාර ගන්නට. ඉතින් අපේ ජේපමෝ channel එක subscribe කරන්න අවතාර කරන්න එපා. ඉතින් අපි බලෙන් කියන්නේ කැමති නම් subscribe කරන්න, නැත්නම් ඒත් කමක් නැහැ. මොකද මේක අපි බල කිරීමකින් ඔයාලට කියලා subscribe හිඟා ගන්න නැහැ. අනේ දෙයනේ ඔන්න අපි වැන්ද අපි හිම නැහැ. මොකද මේ කලාකරුවන්ට ආදරය නිසා තමයි අපි මේ සියලුම දේවල් මේ වැඩසටහන මෙතනින් අවසන් වෙන්නේ. තව ඉදිරියටත් යනවා. ඒ සියලු දේවල් එන්නේ ඔයාලගේ උදව් උපකාර, comments, like සහ අදහස්, යෝජනා share කිරීම මතින් තමයි ඒ සියලු දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අයියේ වැඩසටහනේ අවසන් හරියටම නැවතත් ස්තුති කරනවා. අපිට කාලයක් දුන්නට එක කෝල් එකයි දුන්නේ මල්ලි අනේ වරෙන් කියලා හදවතින්ම අපේ ඒ ඉල්ලීම ඉටු කරගෙන ඒ අවස්ථාව ලබා දුන්නට අපි කලාකරුවෝ විදිහට අපේ channel එක ජේ ප්‍රොමෝ
සිල්දනාම අයට හද පෙරි ස්තුතිය පුදරමන. ඉතින් අයගේ කැමති ගීතයක් අහන ගමන් මේ වැඩසටහනෙන් අද අපි සමුගන්නවා. ඉතින් මං නැවත කියනවා කැමති නම් අපේ channel එක subscribe කරන්න, කරොත් එහා පැත්තේ bell icon එකත් click කරොත් අනිවාර්යෙන්ම මෙතුමා වගේ රටට දායක වෙච්ච වටිනා චරිත, නිහඬ චරිත අපි ඔයාලගේ ඉස්සරහට අරන් එනවා ඔයාලගේ ඉල්ලීම පරිදි. ඉතින් නැවත වරක් ස්තුති කරනවා. අයියේ අපි ගීතයකට යමු. ගීතේ යන අතරේ අපි වැඩසටහන අද සමුගමු. ඔබ වෙනුවෙන් මා ගයූ පෙරදා යලි ඔබ සවනේ නොරඳී නොගැටි සුළඟේ මිලින වුණා. ලස්සනයි. ඉතින් ගීත ගායනා කරන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. මොකද මේ තමයි අපේ රටේ අංශ කලාකරුවෝ ගායන ශිල්පීන්ට අතහිත දුන්නු නිහඬ සේවකයෝ. ඉතින් මේ නිහඬ සේවකයෝ ඉතින් අපි අගය කරන්න තමයි මේ වැඩසටහන අපි අරන් ආවේ. ඉතින් ස්තුතියි අයියේ කාලේ යොදවලා අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතින් අපේ channel එක මම නැවත වරක් කියනවා, කැමති නම් subscribe කරන්න. නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද කලාකරුවන්ට ආදරය කරන පිරිස. ඉතින් මම මේ වචන කියන්න ඕනේ නැහැ. එයාලගේ අත ඔටෝමැටිකලි යනවා එතනට ආදරයට ලක් කරගන්න. ඔවුන්ගෙන් තොරතුරු සොයා ගන්න මේ යන ගමනදී අපිට දායක වෙන්න. ඉතින් ස්තුති කරලා අද අපි වැඩසටහන අපි අවසන් කරන අයියේ. නැවත මේ 2019 ආවා 2020 දිත් අපි හමු වෙන තුරු අලුත් දෙයකින් හමු වෙනවා. අනිවාර්යෙන්ම අද අපි වැඩසටහන සමුගමු. ස්තුතියි. හරි. ආයිබෝ.